සද්ධාවන්ත බෞද්ධ පිංගතුනි, සදහම් සරණ භාවනා වැඩසටහන් තුළට අපි නැවතත් යොමු වෙමු. පසුගිය කාලවකවානුවේ අපි ආනාපාන සති භාවනා පිළිබඳව වැඩසටහන් දෙකක් මේ ආකාරයට Facebook හරහා ප්‍රසිද්ධ කරා. ඒ අනුව විශාල පිරිසක් අපිට අපෙන් ඉල්ලා හිටියා ආනාපාන සති භාවනා පිළිබඳව තවත් විස්තර සපයන්න කියලා. ඒ අනුව තමයි මේ වැඩසටහන අපි නැවත වරක් මුල ඉඳලා විස්තර කරන්න යන්නේ. ප්‍රධාන කොටම ආනාපාන සති භාවනාව කියලා කියන්නේ හුස්මට හිත යොමු කරලා හිත ඒකාග්‍ර කිරීමේ භාවනාවක්. ආනාපාන සති භාවනාවේ සමත විදර්ශනා වශයෙන් දෙකොටසක් තියෙනවා. ඒ කියන්නේ කැමැතිනම් සමත භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. ඒ වගේම සමත විදර්ශනා භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. ඒ වගේම කැමැතිනම් විදර්ශනා භාවනාවක් හැටියටත් වඩන්න පුළුවන්. ආනාපාන සති භාවනාව පිළිබඳව විස්තර ඉතාම දීර්ඝ වශයෙන් සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ, මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති භාවනාව වඩන කෙටි ආකාරයක් විස්තර කරනවා. ඒ වගේම සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ ආනාපාන සති භාවනා පිළිබඳ ඉතාම දීර්ඝ සූත්‍ර දේශනා තියෙනවා. ආනාපාන සති සූත්‍රය, දීප සූත්‍රය වගේ සූත්‍ර ධර්ම. ඒ සූත්‍ර ධර්ම සමස්තයක් වශයෙන් සැලකුවම ආනාපාන සති භාවනාව කියන්නේ හුස්මට හිත යොමු කර ගැනීම, හුස්මට හිත එක් කරන භාවනාව බව පැහැදිලි. විශේෂයෙන්ම එහි අස්සසිස්ථාමිති සික්ඛති සහ පස්සසිස්ථාමිති සික්ඛති කියන පද පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ආනාපාන සති සූත්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා. දීගං වං අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති, දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති වශයෙන්. ඒ කියන්නේ මුලින්ම දැන ගැනීම වශයෙන් තමයි භාවනාව ආරම්භ කරන්නේ. පසුව ක්‍රමයෙන් ක්‍රමේ සික්ඛති කියන පදය යොදලා තියෙනවා. ඒ කියන්නේ ශික්ෂණය කිරීමක් වශයෙන්, ඉක්මවීමක් වශයෙන් තමයි විස්තර කරන්නේ. ඒ අනුව ආනාපාන සති භාවනාව කියන්නේ හුස්මට හිත යොමු කරගෙන හිත හික්මවීමේ භාවනාවක් හැටියට අපිට ඉතාම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව අපි බලමු කොහොමද ආනාපාන සති භාවනාව වඩන්නේ කියලා නැවත වතාවක් මූල සිට. ආනාපාන සති සූත්‍රයේ වගේම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, උජුංකාය පනිදාය පල්ලංකං ආභුජිත්ත. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම හිස් තැනකට යන්න ඕන. ඒ කියන්නේ නිශ්ශබ්ද තැනකට යන්න ඕන, කය ඍජුව තබා ගන්න ඕන, පළඟක් බැඳගෙන. ඒ කියන්නේ කකුල් හරස් කරගෙන වාඩි වෙනවා නම් හොඳයි. අන්න ඒ ආකාරයට තමයි භාවනාව පටන් ගන්න ඕන. පුරාණ ගුරු උපදේශයක් තියෙනවා වසර දහසක් වගේ පරණ. මෙන්න මේ උපදේශය ඉතා වැදගත්. ආනාපාන සති භාවනාව වඩන හැම කෙනෙකුටම ඒ ගුරු උපදේශය තියෙන්නේ මතක තබා ගන්න ඕන. නාරෝපා මුනිතුමාගේ ගුරු උපදේශයක්. ඒක තමයි මේ භාවනාව පටන් ගන්නකොට ඇස් අරගෙන තමයි පටන් ගන්න ඕන. ඇස් පියාගෙන භාවනා කරන්නේ හරියටම හිත සමාධිගත වෙන මොහොතේ. අන්න ඒක වැදගත්ම ඉගැන්වීමක්. ඒ කියන්නේ භාවනා පටන් ගන්නකොට ඇස් පියා ගන්න එපා, හිත සමාධිගත වෙන මොහොතේ ඇස් පියා ගන්න. හරි සරලයි. ඒ අනුව අපි බලමු ආනාපාන සති භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා. ආනාපාන සති භාවනාව ආරම්භ කරන හැටි සූත්‍ර පිටකයේ තියෙන්නේ. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති, දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. පජානාති කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දැන ගැනීම. මෙතනදී ආනාපාන සතියේදී මතක තබා ගත යුතුයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපිට දැනීම් පහක් තියෙනවා. ඒයි ස්පර්ශය තමයි අපි දැනගන්න ඕනේ. කියන්නේ හුස්ම දැනගන්න තියෙන ප්‍රධාන ක්‍රමය තමයි හුස්ම ස්පර්ශ වීම. ඒ අනුව හුස්ම ශරීරයේ ස්පර්ශ වෙන ආකාරය තමයි අපි අවධානයෙන් ඉන්න ඕන. මෙතනදී අපි කරන වැරද්දක් ගොඩක් දෙනේ හුස්ම ගන්නකොට හිතනවා හුස්ම ගන්නවා කියලා, හෙළනකොට හිතනවා හෙළනවා කියලා. ඒක වැරදි. ඒ වගේම අටකතාවල තියෙන විසුද්ධි මාර්ගයේ තියෙන මේ කතාව හුස්ම ගන්නකොට එකේ කියලා හිතනවා, හෙළනකොට දෙකේ කියලා හිතනවා. ඒකත් වැරදි. එහෙනම් එසේනම් කොහොමද කරන්නේ? පජානාති, දැන ගැනීම. එච්චරයි. ඒ කියන්නේ
වචන මාත්‍රයෙන් හිතීමක් කරන්න. වචන මාත්‍රයෙන් හිතීමක් කරොත් භාවනාවෙන් තමන් පරාද වෙනවා. එතන ඊටාම් වැඩගම්ම සම්දිස්ථානය. ඒ අනුව අපි කරන්නේ හුස්ම ගන්න තැන ගැන අවධානයෙන් සිටීම. මෙතනදී අපි හුස්ම වදින තැන හොයා ගන්නවා. මෙතනදී විශේෂ කරුණක් තියෙනවා. තායිලන්තයේ ධම්මකායු කියන විසුණු වහන්සේ ඊටාම ප්‍රගතිශීලී පියවරක් කරන් තියෙනවා. ඒ කියන්නේ පපුව මැද හුස්ම වදින ආකාරය දැන සිටීමේ වඩා හොඳ වේගවත් සමාධියක් වෙන බව ධම්මකාය ස්වාමීන් වහන්සේ හොයාගෙන තියෙනවා. අපිත් ඒ ක්‍රමයට හුරු වුණාම ඊටාම වේගින් හිත සමාධිගත වෙනවා. හොඳම දේ තමයි හුස්ම වදින එක තැනක් ගැන අවධානය යොමු කරන්න. ධම්මකාය අහමුදුර කරන විදියට හරියටම පපුව මැදට හුස්ම අවධානය යොමු කරගෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ඇස් අරගෙන මෙන්න මෙහෙම ඇස් අරගෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි සබ්බකාය පටිසංවේදී අසස සාමිත සික්කති. ඒ කියන්නේ සබ්බකාය කියන්නේ මේ කයේ තියෙන සෙලවීම් ගැටීම් ආදිය ප්‍රකට වෙලා යනවා. මුළු කයටම සංවේදීව හුස්ම ගන්නවා, හුස්ම හෙළනවා. ඊටාම ප්‍රකට අවස්ථාවක් එනවා. ඒ කියන්නේ හුස්මට අවධානය යොමු කරගෙන ඉඳීමේ කය ප්‍රකට වෙන්න ගන්නවා. කය සෙලවීම් නැත්නම් කායික ස්පර්ශය මෙන්න මේම ප්‍රකට වෙන අවස්ථාවේදී අපිට පේනවා කයේ සුළු සෙලවීම් වෙනවා. සුළු සෙලවීම් අනේ සෙලවීම් නවත්තන්න ඕන ඊළඟට පීවර. ඒක තමයි පස්සම් බයං කාය සංකාරං අසසාමිති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්සසාමිති සික්කති වශයෙන් සූත්‍රය දැක්වෙන්නේ. මෙතනදී අපි කයේ සෙලවීම් නැවැත්තුවම ඊටාම හොඳ දෙයක් අපිට දැනෙන මොකද්ද? ඊට පස්සේ ධානාංග එකින් එක අපිට අඳුර ගන්න පුළුවන් මට්ටමට පහළ වෙනවා. ඒ කියන්නේ පීති පටිසංවේදී අසසාමිති සික්කති. ධානාංග ප්‍රීතිය හැදෙනවා. ධානාංග ප්‍රීතිය දැනගෙන ධානාංග ප්‍රීතිය වශයෙන් ඒක හිතින් ස්පර්ශ කරගෙන නැවතත් භාවනාව එක දිගටම කරගෙන යනවා. ඊට පස්සේ සුඛ පටිසංවේදී අසසාමිති සික්කති. භාවනාවේ සුවේ දැනෙන්න ගන්නවා. ඊට පස්සේ නැවත හිතේ හැලවීම් ටික ටික පේන ගන්නවා. චිත්ත සංකාර පටිසංවේදී අසසාමිති සික්කති. දැන් හිතේ හැලවීම් පේනකොට මොකද්ද කරන්නේ? ඒක නවත්තනවා. පස්සම් බයං චිත්ත සංකාරං අසසාමිති සික්කති. හිතේ හැලවීම් නවත්තනවා. අන්න එතකොට චිත්ත පටිසංවේදී අසසාමිති සික්කති. ඕන දැන් හිත ටික මෙල්ල ගල්ලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? චිත්ත ප්‍රමෝදය හට ගන්නවා. අපි ප්‍රමෝදයන් චිත්තං අසසාමිති සික්කති. හිත ප්‍රමෝදයටපත් වෙනවා. අන්න ඊට පස්සේ තමයි සමාධිය නියම සමාධිය ලැබෙන්නේ. සමාහදං චිත්තං අසසසාමිති සික්කති. ඔන්න උතන්ට එනකොට තමයි හරියටම ධානාංග පහම ඇති වෙලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහම තියෙන ප්‍රථම ධානයට එන්නේ. මේ ආකාර වශයෙන් 1 2 3 4 දක්වා ධාන වලට යන්න පුළුවන්. අනුක්‍රමයෙන් යන්න ඕන, කලබල කරන්න නැතුව. මෙන්න මේ ආකාරයෙන් භාවනා කරන්න ඕන. ඇස් අරගෙන හුස්මට හිත යොමු කරගන්න. එහෙම හිතමට යොමු කරගෙන ඉන්නකොට ක්‍රමයෙන් හුස්ම ස්පර්ශ වෙනව දැනෙනවා. පපුවේ හරි මැද ගැන අවධානයෙන් ඉන්න. නැවතත් හිත පිටට යනවා නම් නැවතත් ඒ හිත යොමු කරන්න අරමුණට. එහෙම අරමුණට යොමු කරගෙන අනුක්‍රමයෙන් ටිකක් කළ යනකොට කය නිසල වෙනවා. ඒව නිසල වුණ නැත්නම් නිසල කරන්න උත්සාහ කරන්න. අන්න ඒ උත්සාහය තුළදී ස්ථාවර වශයෙන් කය නිසල වෙනවා. ඒක ස්ථාවර වශයෙන් නිසල නැද්ද කියලා බලා ගන්න. තමන්ගේ ඇඟිල්ලක් එහෙම හොල්ලන්න පුළුවන් ද බලන්න. ඒවත් බැරි නම් ස්ථාවර වශයෙන් නිසල වෙලා, අන්න ස්ථාවර වශයෙන් නිසල වෙලා ඇස්පියම් බර වේගෙන එනකොට වගේ හිමීට ඇස්පියා ගන්න. අන්න එතකොට හරි වේගෙන් හිත සමාධියත් වෙලා පළවෙනි ධානය හම්බ වෙනවා. පළවෙනි ධානයට ආවට පස්සේ පළවෙනි ධානය පංචවසීතාවෙන් වශී කරගන්න ඕනේ. ඒක අපි ඊළඟ පියවරකදී අපි විස්තර කරනවා. මෙතනදී මතක තියාගන්න ඕන ආනාපාන සති භාවනාවෙන් ධානය ලැබීම පහසුයි. ඒකට හේතුව තමයි ධානාංග වශයෙන් එන ඒ තත්ත්වයන් තුල භාවනාවේ ඉබේ වැඩි දියුණු වීමක් වෙනවා ආනාපාන සතියේ. කසින භාවනාවේ එහෙම නැහැ. කසින භාවනාවේ ස්වේච්ඡාවෙන් මහන්සි වෙලා වැඩි දියුණු කරන්න ඕන. ආනාපාන සති භාවනාවේදී හුස්මත් සමග හිත ක්‍රමයෙන් බැඳලා ඉතාම වේගයෙන් සමාධිගත වෙනවා. විසුද්ධි මාර්ගය අනුව භාවනා කරන කෙනෙකුට උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති වෙනම සලකලා භාවනා කරන්න ඕන.
ඒක අපි වෙනම අවස්ථාවක විස්තර කරනවා. මෙතනදී මේ භාවනාව වඩනකොට ඇති වෙන යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවනම් මේ පහත සටහන් කරලා තබන්න ඊළඟ භාවනා පාඩම් තුලින් අපි ඒ සම්බන්ධව විස්තර විභාග සිදු කරනවා.